රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරණිය තිලිනි ප්‍රියමාලි ප්‍රකෝටිපතියන් දේශපාලකීන් නළු නිලියන් මෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදු කිරීමේ මූලස්ථානීය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිතා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිනි ප්‍රියමාලිට අදාළ ගොඩනැගිල්ල තුළදී මහා පරිමාණ වංචාවන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත්තේ කෘෂි සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ හමුවට දෙවැනි වරටත් ගොස් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර තිලිනි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා පෙරේදා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත යලිත් රැගෙන ගොස් තිබුණි. සැකකාරිය අදාළ ස්ථානයට රැගෙන එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන එම ස්ථානයට කැඳවා තිබුණි. එහිදී ජානකී සිරිවර්ධන නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී තිලිනි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනු රැසක් සිය ක්‍රිෂ් ගොඩනැගිලි කාර්යාලයේ සිදු වූ බව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ. තිලිනි ප්‍රියමාලි විසින් සිදු කර ඇතැයි පවසන මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.